ද යාමන අධිකාරයේ කාරණ කටයුතු සම්බන්ධයෙන් අපි දීර්ග කාලයක් තිස්සේ කරුණු හෙළිදරව කරනවා වගේම අපි විශවාස කරනවා ලංකාවේ සෞඛ්‍ය සේවාවේ තියෙන අර්බුදෙන් සියයට අසුවකට වඩා වග කියන්න ටෝන ආයතනයයක් කවුෂද යාමන අධිකාරයගයන් විශේෂම ලංකාවේ මිනිුස්සුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පළිබඳධුව පොලස්කාරය තමයි අවෂසදධ යාමන අධිකාරිය නමුොත් පොලිස්කාරයාම ොරකං කරන තත්වයකට යන හෙමනත්තම් පොලිස්කාරයා පාවිච්චි කරලම නරකෞෂද විිවිධ සංකූලදා තියන අවෂද මිනිසුන්ගේ ඇස්සන්ද වෙන අවෂද මනිස්සු මිය යන අවෂද ගෙන්ඩන තත්ත්වයක් තමයි රටට උදාවෙලා තියෙන් ති දැන් අෞසධ නයාාමන අධිකාරිය අලුපම නාට්‍යයක් රඟපානවා ඒ තමයි අවසධනයාමන අධිකාරී සේවය කරන වෘතිිකයෝ වෙනුවට සුවච කීකරු ගෝලයෝ යොදා ගැනීමේ තත්ත්වය එකට අව ීරණ වෙලා තියෙන. පටගන්නේ අऔසධනයාාවන අධිකාරි සබහපතිවරයා මහචරය ස්ද ජයරත් නමහත්මය ය ගැෙනත් අපිට කතාවක් කියන තියෙනවා ය ලිපියයක්ක් නිකුත් කරනවා දෙදශ විසතුනේ හායෝනිමාසිය අටවෙනිද ිප දයෙනවා ෞඛ්‍ය මාත්‍යයාන්ශ යටතේ ජාතික අවෂද නයාමනාධකාරයේ අවෂදවේදිියකු ලෙස ඔබ සේවය නියුතු. ඔබ රජයේ අවෂධවේදීන්ගේ සගමය සභහපති ලෙස පත්කර ඇති බව මාවත වාර්තාාවී ඇත. අපි දන්නයටට කොහමදක වාර්තාාවනි කවුදයටට වාර්තාකර එමනතු එය කොහෙගොහැරි පදූ පොහයෙනවාද ඒ පාදු ඔයාගේ ලියව්ගොල කොහොමදදාන්නිකිල අපි දන්න අපි අට දැනුවත් කල නෑහමක්.කොට එයා කොහෙද දනගත්ති කියලා පියහන්න කැමදී මහචාරයතුමා. ද මේ දැනගත්ත එක ඇත බුරදුද කියනක වෙනම කාරනාව කොහොදවා දැනගත්ත. ඊළඟටයා කියනවා ඔබ රජයේ අවසදවේදීගේ සගමය සභහපති ලෙස නිලතරයක් දරීමට පත්වීම හේතුේ. ජාතික අවසධ න්‍යාමන අධිකාරයේ සේවෙන් ඔබ මුදාහරීමට තීරණය කර ඇත. එක අර කාගෙත් ගෙතරින්ගෙනාව නීතියක් වෙන්න ඇති ං අපි යහනවා සෞඛ්‍යමාත්‍යාන්ශය ඔකුල දකර දිනවනේද ෘර්තිය සමතිි නායක විදිහයටට ජනාධීපති තුමාළංග අගමැති තුමාළඟ ඔය සෞඛ්‍යමාත්‍යන්ශේ න කොට නැගිටින ස්වාමීන් වහන්සේලා ඉන්නවා දකළ තියනවා. එකගොල්ලො කොහෙත සේවේ කරන්නේ සෞඛ්‍යමාත්‍යන්ශේ. එතක කොට ඒගල්ලට ෘති සම්ති නායක වන්නට පුළුව. ජනාධපති තුමා පත්ලන උෘ සම්ති ධ්‍යක්ෂ නාල තාම ෘතිය සම්තියක නායකෙක් සෞඛ්‍යාමාති්‍යයාන් කොට ඔගොල්ල ඒටත් ැටින අපිදැකල තියෙන. තොටයි ඒ නීතිය කොහෙදදෙන්. දැම් මේ අවසධේදී සංගමේ නිලවරණය ඉතාම පැහැදිලිව ඒ අවසදවේදීන් පත්කරපු සභාපතිවරයට කියනවා ඔයා සභාපතිවිදියට ඒකත්ච්චේද මේක ඉන්න බෑග දව්ගොල්ලොගේ නීති මකදගේලා අපියයහන්නන්නේ එහෙම පොහේතිර නීතියක්ද ඔගොල්ල ක්‍රියාත්ම කරන්න. ඉළඟට මයාමන අධිකාරයෙන් සේවෙන් ඔපබ මුදාහරවා. මුදා හැර කියලනෑ. මේ මනුෂ්‍යයාගේ රාජ්‍ය සේවා පිළිබඳවහමන ඇත්තම් මේ අධිකාරයේ තියන පනත පිළිබඳව ති දැනුම මේ පෙන්න්න. ද මුදාඇරලලා දීවලෝකයටද අපයටද එමන ඇත්තන් ස්වර්ගයටද අපි දන්නෑ. ද මුදාඇල. ො එනිසා අපි කියනවා මේ නියාමන අධිකාරයේ සභාපති තනතුරට කාටහරි ගොට්ට අල්ලට අපට කමක් නෑ. කරුණා කරලා මේ වගේ තැනක ඉන්නවන අඩුගාන සාමාන්‍ය නීති පිළිබඳව. දැනුවත් භාවයක් දක්වන්න කියලි කැමති ඔබට අහන්න දෙන්න මේ නයාමන අධිකාරයේ සභාපතිවරයා පිළිබඳව මෑතකදී කෝප් කමිටුව කියන කතා වෙදකොට මේ පැහැදිලි වෙයි මෝනවාගේ කෙනෙක් දිේ ගණු දරු කරන්න කිය ඊ කතට පටගක ඔබතුමාට පලමෙනියෙන් කරන්නද පස්වාය කතාගන්නගන ඔබතුමා පිළිගත්තනේ आන ව රज्य බෞදගලिक रोහල් आකෘතියට වඩ වෙනස් මේක इ වඩ හाइ මේක फී ए එකොට හෙක්කට මිනිස්සු ගෙන්න්නගන්න ඕන නම් ඒ रोහල් පදධති है උපय මාर्ග ෙනස් න්න කා වට ස එක් ල ේ නොක පතු අ පතර කලන්නද මමත් ම සම බන්න ද බ ලන්න ඉන්නකොට කලාලිය බැන්ල ළමය මොන්ටි සෝරයාන්න කාලනේ නවත් මේ සන ස මක ම කතා කරම හතු මාලා අදත් මාස හයකට පස්සේ ඇවිල්ල කියනම නං කළමනා කරන සේවා දෙපාර්මෙන්ට අපිට මේවා ආවි නෑ කියන කාටතා ප කියන්නේ. පෙන ම රහ හ අපි මේ කාරणාව කියන්නෙ මේ දැන් මේ සभाහපති තුමා සभाාපතිවය ධරण ආයතනයක් ගැන කියන්න औසධ යාමන අධිකාරය සම්බන්ධය ගත්තාාව මේ සभाපතිවරයට මේ සියල් මේගොල්ලුම ඉවත් करනවා ඊළගට जाතික වුස යාමන අධකාරයෙන්. අර අවසධවේදී සංගම මේ සභහපතිවරයා ඉවත් කරට පස්සේ. තවත් අවසධවේදීන් විසි තුනක් ඉවත් කරනවා. එතකොට මේ විසිතුන ඉවත් කරන්න මේ ගොල තවතුරුම්පුුවක් ගහන්න. ඒ තමයි සෞඛ්‍යලේකන්ගේ සමාංක දරන දිනයක් කියලා දෙදාස් විසිතුනේ හයයි විසිධමේ දි ලිපියහා බැඳය කියලා තවත් අවසදවේදී විසි තුනක් අයින් කරන. මේයින් කරන්නේ අවසධවේදී අන්තර්ග්‍රහණය කරන්න කියලා. කළමනා කරන්න සේවා දෙපාර්තුමේන්තුව දෙදස් විසිය එකේ හයවනිවාස දා හතර. ඉතා පැදිව ලිපියක් නිකුත් කරල තියෙද. ඒවගේ අමාත්‍ය මණ්ඩල නියෝගයක් තියෙද්දී. ඉට අමතර වශයෙන් පනතේ දාහතර හතර වගන්තියෙන් ඒකට අදාළ විදිවිධානතියද්දි. ඒ සියල්ල තියෙද්දී මේ අවසධවේදීන් එන්තරවාසියක් ඇවලති න අව සභාපතිවරයට මේක නොකිරීම සම්බන්දධය. දැ මේ සියල්ල අත පසු කරලා මේ සියල්ල මගැහැරලා. මේ සභාපතිවරයා සෞකලේකම්ගේ ලිපියක් කියලා ලිපියක් උදෘත කරලා අෞසදවේදීන්ටික ඉවත් කරන අවසධ නයාාවමනධිකාරරි. අපි කියන්න ඇයි කොල එක කරන්න කියලා. හැබැයි ඒ කිරීම සම්බන්ධය සෞඛකලයකම්වරයා දෙදා සිතුනේ යැයි දාාතරතින කියනවා. ඔයා මේ උදෘිත කරපු ලිපිය ඇතුළේ මම එහෙමකක් කියලා නෑ. එනිසා මම අවසාරම වයෙන් වාගේ ඉිල්ලන අවසදවේදී නිලධරීට බායතනයට අන්තර්්‍රාණයීමට. ප්‍රමාණවත් කාලයක් ලබාදී එසේ එකගවන නිලධාරින් තවදුරටත් ඔබාතනයේ යත් ේබේ යොදවා ගැනීමටත් අන්තර්ධානය නෝන නිධාරීෙන් අත්‍යාශය වෙත මුදාහරීමටත් සුදුසු බව පෙන්න්න දෙනු කැමැත්තෙම මේකැනි සෞ්කලේක. දොර දැන් සෞඛකෙ ේකම්ගේ ලිපියක් පෙන්නලා ඒකට අනුව අනේ මට කරන්නයක් නෑ ලේකම්තුමාගේ ඉහින්දා ඉංකරනවාගේ කියෙන සභාපතිවරයා දැන් කියනවා සෞඛ්‍ය ලේක මෙ මේ පාකි වහම සහ එහම එකක් මම කියල නෑකි වහම. පිගන්න බෑ අධිකාරිය තීරණයක් ගත්තයි එක. තකොට දැන් අපිට පේනවා මේ කරන්න යන්නේ මොකද කියල ඔබ දන්නවා ලංකාේ පහුගේ කාල පරිච්චේ දේ තුළ මොනවාදනේ බියපි වැකයෙන් කලා අවෂ දෙයක් ඉතා අප පැහැදිිව නිර්දන අවස දෙයක් නිසා බරපදල සංකූලතා පිළිබඳව වාර්තා වෙලා පෙරාදිනෙ රෝහලේ ගර්බනියමාවක් මිය යන ඒ ගර්බනයමාවක්මයන්නේ මේ අවසදේ තියෙන සංකූලතා හේතුවයෙන් කලා පස්සේ වාර්තාකර ැයි ඒකට තාම අවෂධ ්‍යාම නධකාරය මොකුත්රේ නෑ. අවෂත නයාම නධිකාරයේ අනුමැතිය සහිතතා අවෂධයකින් තම එෙමෙන්. දොට අපිහන අවසධ නයාාම අධකාරය මේ එකකට වග කියනවා. ඉල්ළංකට පෙඩි සිලොවන අවෂධය නිසා ඔබදන්වා නොරේලිය ජාතික නෑනාරෝග ශාලාව ඒවගේම තැකීපය එක ගම්පහගේ රෝහල්ල මනිස්සුන්ගේ ඇසන්ද වෙනවා කියලා වාර්තාවෙන්. ඒව පිළිපඳව කිසිදු දෙයක් කල නෑ ආර අවෂධ ඥ්‍යාමනධකාරය ල්‍යාපදිංචි වෙච්ච රටේ නීතියටට අනුව අවසද පොලිස්කාරය අනුමතකරපු අවෂධයක් පාවිච්ි කල තමයි නටේ මිනිුසුන්ගේ ඇසන්දව වෙන්. ඇැයි ඒකට ඔය සභාපතිවර ගත්ත තිීපියවක් නෑ මන්දන්න සභාපදිීක කරන්න එමල සහාපතික නම පාච්ච කල එකන්න ප්‍රධය ප්‍රධාන විදාාක නිල්ධායද කරන්න කියලා නැතු මේ අස්සර හ ක්නගේෙන අපිතාාර. ඉල්ළඟට ප්‍රපනෝල් කියන අෞසදය. ඒ නිවිධන අවෂසධයක් කින්ද අසාත්මිතාවය නැතිවෙන කියලා ඒක භාවිතය නිවත් කරා. මේ විදියට මේ අපිට වාර්තාාවන වේවා. අද වෙනකට අවසධ ඥයාමන අධිකාරය අනුමත කරලා ගන අෂදවල බරපතල ගැටලු සහක තත්වයන් තිබිල තියෙනවා. එවා ඒවා වාර්තාාවනවා. ඒ ඉවක් කල්ල තියනවා. තො මේ සියල්ල සිද්ධ වෙත්ති. අවසධ නයාමන අධිකාරය අද උත්සාහ කරනවා. සුවච කීකරු ගෝලයෝලාවා තමන්ට ඕන සමාගගොල අවෂද තමන්ට ඕන විදිට ලියාපදිංචි කරන්න එක තමයි ඒගොල්ලන්ගේ වා කිය්‍යවලින් කියවන්නේ මේ සෞඛ්‍ය ේගම්වරයාට කියල තියෙනවා ඒගොල්ලො කියන දයහන්නේ මේ අයිංකරපුයි කියන දයහන්නේ කියන දයහන්න ඇතිහින්දා යිහෙම කරන්න. දැන් කියන දයහන්න ඕනේ ඒගොල්ල කියන එක ඕකේ කියන්න. ඒගොල්ලො කියන ඕනෙම ජරාවක් ලියාපදිංචි කරන්න ඕ. ඒගොල්ල එපා කියනෙ එකක් පරක්කුරන්න. තමයි ගොල්ලොට කියනද හනාය ඕන වන දැන් කියන යහන අය කීදනක් කින්වාද. අවෂධ න්‍යාමන අධිකාරි අවසාන වශයෙන් අපි ගත්තහම එකසිය විසිහය දෙැෙින් ඕන අවෂධ වේදී සහයකට අදාළ පුෘර්තිිකයෝ. මේ එකසේ විසිහයෙන් දැන් මේ ඉවත්කිරීම හින්ද ඉන්න තිස් හතයි. මේ තිස් සතයෙන් අත්ති මහත් බෞතරය අවුරුද්දක්වත් සේවය කරපු. නැති අර ඉවත් කරපු අය විසින් පුහුණු කරපු කරමින් ඉන්න අවෂද ේදී. එකකො දැ. ඔන්න කියදේ හන අවසදවේදීන්ටිකක් දාගන ඒ අවසධවේදීන්ගේ අදකීම්තිය අවසදවේදීන්ටික. එලියට දාලා කියලදේ යන අවසධ නයාම අධිකාරයයක් හදන්නයන් ඔබ දන්නවා අහෙම ආදන්නේ මෙරටේ මිනිස්සුන්ගේ උමනාවටද නැත්තන්ගේ අවසධ න්‍යාම අධිකාරය ඇතුළෙ කරන ගසාකෑම් තවත් අවුරුව කරන්නටද කියලා. අද වෙනකොට එසේ විසිහය දෙනෙ න්නට ඕන අවසධ නයාම අධිකාරයෙන් තමයි. මේ සියල අවෂදවේදී ඉවත් කළ සිහයක් ඉතුරු කරගන මේ වැඩේ කරගෙනයන්න ඕෝට. අපි ගත්තො ඔබ දන්න මේ අවෂදවල තත්ව පාලනයට වග කියන්න ටෝනේ ප්‍රධාන ආයතනයක් තමයි ජාතික අවෂද තත්වපාලන රසායනාගාරේ. ඒ රසායනාගාරයේ මේ ඉවත් කිරීමත් එක්වඉ ඉතුරු වෙන්නේ ෘර්තිකය පස් දෙනයි. මේ ෘතිකය පස් දෙනගෙන් තමයි වැේ දුවන්න ෝොට. එතකට ඒ ආයතනයට ගිල්ල බැලුවවත්තොට පයි ඒ උපකරණ සියයටට පනහක්වටෝඩ. ොට රට අවුෂ දෙයක් ගෙනවාම ඒ අවෂධය තාක්ෂණිකව ගුණනාාත්මක තත්ත්වය තියෙනවද නැද්ද කියලා මින්ඩ තිය අවසධ නයාමන අධකාරියට අනිියුක්ත වෙච්ච අවෂධ තත්වපාලන රසාය නාගාරෙක තමයි ඒ දෙකල්ති. අවරුදු තියහයක් පරණයි. මේ මේ අවසධ ්‍යාමන තත්වපාලන රසයි නාගාරය අවුරුදු තියහක් අද වෙනකොට මීට අවුරදු තියහකට කලින් මේට අවස තත්වපාලන සම්න්ධ ගත පියවර හකුලතිය. ඒ හකුල්ලලා අද වෙනකොට මේකට ගෘර්තිකයෝ පස් දෙනක ඉතුරු කරලා. ඒකට අදාළ උපකරණ සියල්ල නඩත්තුවෙන් තොරව නැතිවැෙන්ඩට දේලා අර කාටහරි ඕන නිර්දේශයක් කර කියලදයයාන කවුරු හරි දාගන තමන්ට ඕන නිර්දේය ගණඩ තමයි මේ යන්න. මේක ඇතුලේ අවස තත්වපාලන රසයනාගාරය සම්පූර්ණයම වැහෙන තත්වකට පත් කල දනවා. විතරක්තෙමෙයි අෞෂද ලියාපදිංචිියේද තා වැදගත්කාරයක් ඉටුකරන අංශයක් තමයි. අපිට තියන්නේ අවසදය ලියාපදිංචිවීමට සුදුසුද එම නැත්තන්ගේ අවසදේ සඳහා නිර්දේශ මොනවිදියට දෙන්නට ඕනෙ. ඒ අවසධයක් ලියාපදිංචි කරන්නට දිරිපත් කරහම විශ්ලේෂණය කරන්න කොයියාකාරයෙන්ද, ඒකට විශේෂඥ දැනුම යොදාගන්නෙ කොයියාආකාරෙන්ද මේ සියල් සිද්ධ කරන ක්‍රියාවලිය තමයි අඩ පන කරලා. ඒ සම්පූර්ණයෙන්ම අවසධ න්‍යාම අධිකාරයේ සභාපතිවරයාගේ එම නැත්තන් ඒක ප්‍රධාන විදාායක නිලධාරීගේ අතට අරන්තියනවා. විශේෂයෙන් දැන් අවස දෙයක් ලියාපදිචි කරහම විසේක්ඥ කමිටුවක් තියනවා. මේ විසඥ කමිටුවෙන් තමයි අවසාන වශයෙන් විශසක් විතරන්න විසක්ඥය තමයි නිර්දේශ කරන්නේ මේ අවසදය සුදුසුද නැද්ද කියලා. ඒ කිටුවත්තින්නවා සභාපති තුමයි ප්‍රධාන විදාායක නිලධාරී තුමයි. ඇැබැ මේ විස්සම්ම නිර්දේශ කරපු නැතික ක්. නැවත සභහපතිතුමා ඉන්න කබිටුවකට යනවා එක බේරුම් කරන කමිටුව කියලා එකක් තියෙනවා. ඒකත් ආය සභාපතිතුමයි ප්‍රධාන යදායක නිල්ධාරිතුමා ඉදගෙන අරව විස්්සි දෙනෙක් විසසඥෝ කියපු. එපා කියපු එකත් ඒගොල් අන්ට පුළුවන් ඕන්නන් මෙතැනින් ඇතුල් කරන්න. ඒගොල් හා කියපු එකත් එකොල්න්ට පුළුවන් මෙත නවත්තන් දැන් ඔබ දන්නවා බේරුම් කරණය කියන එක කරන්න බෑ එක ස්වාදීනයි. එකොට නිර්දේශකපුතන ඉන්නෙක් නම බේරුම් කරනට. රන කරන්න විේෂ ැනුමක්තියෙන්නවා ඒක සාමාන්‍යයෙන් උසාාවයේ ප්‍රධාන නීතිනඥෝ ඉන්න මේ වගේ තැන්ගොල විශ්ාමගේ. හැ ඒකඇත් ඉන්නන්නේ ප්‍රධාන විදායක නිල්ධරීියයි අර සභාපතිතුමයි ඉන් අර අපි කියපු සභාපතිතු මාර කෝප් කමිටුවේ යාගේ දක්ෂතා පිළිබඳව මේ වනකට හළිදර වෙලයින්නන සහාපතිතුමා. අපි දකිනවා අද වෙනකොට මේ අවෂධ ඥයාමන අධිකාරිය සම්පූර්ණයම ගෙනියන්නේ තමාන්ට සුව්ච කීකරු ගෝලයෝදාලා. ඒ බිස්නස්ෙ එකක් විදිහට කරන්නට උමනා අත්වයටට තම ගෙන ලදී. හස අපි විශේෂම ජනාජිපතිවරයාගෙන් ඉල්ලනවා මදිහත්වන්න මේ කාරණාවට මේ රටේ අෞෂධ පොලිස්කාරයා අද වෙනකොට වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඉතාම නරක විදිහට ඉතාම අත්වනෝමතික විදිකට සෞඛ්‍ය ලේකම්වරයා කියනද හන් නැති. ඕන වෙනකොට සෞඛ්‍ය ලේකම්වරයා පාවිච්චි කරන තමන්ට ඕනේ අවෂදය ගේන. ටරටග හිල්ලා ප්‍රධාන විධායක නිලධාරිී තුමා සමාගම් බලන ඒ සමාගම් වොලට අවශ්‍ය විද ටයතු කර තත්වකට පත් වෙලා තින දැන් අපි දක් සෞක්ක මතිතවර ය පෙේද අෞසද මිල අඩු කිරීම පිබඳව ගැට් වක්නි කුත් කර. අපේරට මිනස් දැන් ඉතා සතුටින් ෙන්න්නව දැන් වෙලඳ පොට හම අවසද අඩු වෙලා ඇති මාරයි ගැසට් එකක් ගැහවයි කියලා. මේ කතා කරන්නේ අවසද තිහක් ගැන ලංකාවේ අවසද අට දක් විතර ීද යට තියන. අදාහන් තියක් ගැන මයි ැටුවේදේ ො අනිත් අවස දඩුවෙන් ොහම කිල රටේ මිනිස්සුන් ගො කියන්න. නිත් අවසද අඩුවෙන ක්‍රමය තමයි මේක ඇතුළේ තියෙනවා මේ අවසද ලියාබදිංචි කරනකොට ඒ අවසද නයාමන අධිකාරයේ සහතිකේ ගහන මි දර්ශන කියටද මේක දෙන්්ඩ පුලුවන්ගේේ. ඒක තීරණය කරන්න වෙනම කමිටු අක්තියන. ඒ කමිටු අදා හෝසි. ඒ කමිටු අදා හෝසි. ගැන අර තිහයක් අඩුකරා කියලා පාරම්බාන සෞඛඇමතිවරයා අටදාහෙන් ඉතුරුටික ගැන මොකුත් කියන්න ඒක මිලා අඩු කරන කමිටු හසි වෙන්න දීලා ඒ අදදීල තියෙනවා ප්‍රධාන විදාායග නිලධාරයටට තමයි ඒ දීල තියෙන ඔයායටට කැමති ානක් ඩා්ඩනගේ. එතකොට ඒට ගතමට හම්බුවෙන වනන් ඒ ගාන දාන විදයි. ගතමට හම්බුවෙන් නැත්තන් ඒ ගානධාන විදියි ගැන අපිට අත්්දැකීම් තියනවා. එනිසා අපි ඒක ගැන කියන්නේ යන්නන්නේ නෑ නමුත් ඉතා පැහැදිලි. කමිටුවක් විසි මිලනි්‍යාමනය කරන්නට ඕනේ අවුසද හද්දහකට වැඩි ප්‍රමාණයක් අද වෙනකොට තනි පුද්ගලයකුගේ අතින් මලනි්‍යාමනය වීම හරහා මොනවද කරන්න බැරි. මොනවද කරන්න බැරි මේවා මේ සතපනහ රපියලේ ගනුදනු නෙවෙ. ිියන ගනන්ගොල ගනු දෙෙනු එක පුද්ගලයේ කවසද හද්දාහක විතර මලනියාාමනය කිරීම තනි අත ටරන්තියවා කමිටු අහෝසිවෙන්නේි දෑල්ලා කමිටු අහෝසි කරන්නේි ෑරල්ලා. දැන් මේ ඔක්කම මේ විදට වෙද්දි තමයි අවසධ නයාාමන අධිකාරියට ප්‍රශ්නයක් කලා තියෙන්නේ මේ වෘර්තිය සමිතිනායගේ අවසධ ඥයාමන අධිකාරය ඉන්නක. මොකද ප්‍රශ්ති තමන් හරියට වැඩ කරනවාන. තමන් නිරවල්ල වැඩ කරනවාන. තමන්ගේ පොලිස්කාරයයාගේ භූමිකාව ක්‍රියාත්ම කරනවානම්. හද යාම අධිකාරය සභාපතිවරයා සතුට වෙන්න ඕන තන ස භපතිවරයා අවසදේති සංගම සභාපතිවරයා ඉන්න එක. මොකොද ඒ හා සමාන වැඩකොට සකරන්න පුළුවන් තැනක් තමයි ගෘතිය සමතියක් කියය. තුොට ඔුන් බියවෙනවනම් බියවෙන්න ඔවුන් නිවැරදිව වැඩ කරන්න නැති නිසා ඕුන් අතල හොරකම් තියෙන නිසා. ඔවන් එකට බයවෙන්න එක නිසා. නිසා අපි කියනවා ජනාධිපතිවරයට විශේෂෙන් සෞඛ්‍ය මතිවරයායට මේක අවසාන මඩ පැල්ලමන්න සෞඛ්‍ය ඇතිවරයායට. ංහිතනවා විශාල මඩ ගොඩක් ඔොයාගේ ඔළුේ ගාගන තියෙනවා. ඒ මඩටික තවත් තවරනවා. ඔය ලඟටවිල්ල මේ ප්‍රධාන විදායක නිලධාරයා කියන කතාවයි. ඔුගේ භූමිකාවයි දෙක. ඒ භූමිකාව පිළිබඳව හොලබලන් මේ සියලු දේවල්. සෞඛ්‍යම තිවරයා කරන දේවල් විදිහයට තමයි සමාජගත වෙලාදයෙන් සමාජගත කරමින්න්නන්නේ මේ සියලු දේවල් ඔබට නොපෙනනාට මෙරටේ බොහෝ දෙනාට පේනවා. එනිසා මේ අෞසදවේදිී අවෂධ නයාමන අධිකාරයෙන් ඉවත් කිරීම කියන්නේ මේක පිළිබඳ අන්දැකීම අෞුරුදු දහයක් පහළවක්තින අවෂදවේදී මේක පිළිබඳව හැකියාවතියන අවසදවේදදිී. ැනුමතියන අවෂදවේදීන්, ගොල සාමාන්‍ය අවෂදවේදීන් විදිහට නෙවෙයි. අවරුදු දහයක් පාලවක්ක ඇතුළේ මේ අවෂදත්ක ගනුදැනු කරලා තමන්ගේ දැනුම මහත්රගෙන තමන්ගේ අදකීමෙක් ඉස්සරහටේනනාය තයි මේ ඉවත් කරලා තිෙන්නේ මේ ඉවත් කිරීම ඇතුළේ තියෙන නොමනාව තමයි ලාබාල නොමේරුණු පූුණුවමින් ඉන්න කණ්ඩායමක් දාගන ඒක ඇල්ලත්. එට දවස වෙන කොට ප්‍රධාන විදායක නිලධාරියා තටම ගන්න එක. එතකොට විශේසක්ඥ කමිතුුව කරන වැඩේ කරන්නේ ප්‍රධාන විදායක නිලධාරරිිය. එතකොට අපි අවසද ආිට්‍රේෂන් කරන්නේ ප්‍රධාන විදාායක නිලධාරිය, ඊළඟට අවසද නි්‍යයාමට තත්වපාලන රසායනනාගරේ කටයුතු කරන්නත්. එතකොට යාගේ නිර්දේශයෙන් පමණයි. ඊළඟට පිටරටවල ගොල ගීල්ලයේ සමාගන් හොඳද නරකද මරුද ශෝද කියල බලන්න නිත්තයා. ඊළඟට අෞසද අටදාග විතර මිලතීරණය කරන්නේ ත්තයා දැන් ඔක්කොම කරන්නේය. එතකොට සෞඛ්‍යමිතුමාගෙන් මහන්නේ. ඔයා ඉඳල වැඩක්තියනවා. ජනාධිපත්තුමාගහ පියහන්නේ ඒකද මේරටේ අෞසධ න්‍යාම අධිකාරයේ වොමනාව. මේක ස්වාධීන ආයතනයක් විදියට පිහිට වන්නේම මේ වගේ දෂිත වංචාසාහකත තත්ත්වයක් නැති කරන්න. හැබැයි අද ඒ ආයතනයම එඒක්ක පුදගලෙගේ අටතට පත්කරගන සියලු දෙනා බැරි සියලු දෙෙන අයිංකරගන රකට ටිකක් එක් නඩත්තු කරනුවා න මේරටේ මිනිස්සන්ට හටදවසේ ඇස්සන්ද වෙලා ජීවිතය පූදා කරලා නවතින්ද වෙන එකක් නෑ මෙන්න අපි අනතුරු අඟවනවා අපි ලෑස්තිගේ සිද්ධ වෙන ඉතුරු ගණුදනු ටික ඊළඟග ප්‍රෞෘ්ති සාකච්චාවෙන් කියන්න. අපි පළවෙනි කොටසාහදට නවත්තනවා අදවසේ අවසදවේදීන් විදිහට. ඒට රුද ෝ පෑ හ තරක ර්ජන ක්‍රාමාගකයක් දියත් වෙලා තියන. හට උද සන අටපියේ වර්න නවත්තනවා හැබැයිකට සාධර උත්තරයක් දෙන්න නැත්ත. මේ රටේ අවසධ න්‍යාමන අධිකාරය රැක ගැනීමේ අරගලේ අප ස්සරහට ගෙනයනවා. ඒවගේම ෘර්තිය සමවිදිනනායගන් ර්ධය කිරීමේ අරගල අප ඉස්සරට ගෙනවා. පරිපුරකවයිදසේ ඒ බද බලමණඩලි විදිේ. අපි ලස්ති දින හතක කාල පරිචේදයක් සෞඛ්‍යමධ්‍යංශටයකට දෙන්න. එම නැත්තන් අපි ඊළගවර්ජනයට එන්නේ ඒකා අබද්ධව කියන එකත් ඉතාම පැහැදිලිියෝ මතක් කරනවා. මොකද අපිට අෞෂධ න්‍යාමන අධිකාරය හන්සි කරනකං. දුරටත් බලාගෙන ඉන්නට බෑ ඔය ඇමතිවරු යයි ඔය ආ්ු යයි ැයි න්‍යම අධකාය කියන ේරට මිනිස්සුන්ගේ වසද පිළිබඳව පොලිස් කාරය එක මේ විදියට වැැහිලයින්ඩ දෙන්න බැකනක මයි අපි රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.